Indah. කොහෙද උඹ යන්න තනන්නේ? අම්මන්ඩි ඔය ගහන එකම බෙරපදේ අහලා මට දැන් ඇති වෙලා තියෙන්නේ උන්. අමපක් කොහෙන් මුල පෙරුවත් අහවර වෙන්න එකම තනින්නේව. දැන් උඹ කියව මොකද කරන්න තනන්නේ කියලා? එක්කෝ උඹ වෙලෙහෙලඳාමක් කරන්ට කොළන්තොට යන්න ඕනේ. එහෙම නැතුව ගමේ ඉන්නවා නම් මාමන්ණගේ දෝනියෙන් දවස් 6ට අරගෙන පවුලක් පන්සලක් වෙන්න ඕනේ. අනේ හැබැයිට අම්මන්ඩිට මාත් එක්ක කතිකාව කරන්ට වෙන කාරණාවක් ඇත්තෙම නැද්ද? මට දැන් මේක මහ කන්දොස් ක්‍රියාවක් වෙලයි තියෙන්නේ. උඹේ මූට කරදර නොකර හිටියා නම් තමයි හොඳ. එහෙම කියලා කොහොමද? මේකලගේ අභිමානය තමයි මේක කවුද බලන්නේ? මිසු හැම වෙලෙම එකම දේ කියන්න ගියාම මූට උනත් එපා වෙනවා. ඔව් ඉතින් උඹ හැත්තරන්නේ උන් කියන පදේටනේ. ඉතින් අම්මන්ඩි අයියන්ඩි වරදක් කරායි? අරත් අයියන්ඩි හිච් එකෙක් කෑ? උඹ දන්න ඉටි ගෙඩිය හැම එකටම කට දාන්න නැතුව හිටියා අම්මන්ඩි. මේක මහා නරක කාලයක්. අපේ රටේ අපට ජීවත් වෙන්න නිදහසක් නැහැ. ඒකත් අර පරංගි උදුරගෙන. මේ මදිවට අපේ කාලත් අපිටම වින කටිනවා. අම්මන්ඩි මේ බෙලිමල් ටික බීලා හිටියා නම් බලේ අප්පච්චිට මේ වින්නේ හිය උනේ මන් නිසා. අම්මන්ඩිට විකාරද? මොකෑ අම්මන්ඩි කළ වරද? පහුගිය දොහේ මල් ලෙඩ නොවුනනම් අප්පච්චි අස අපූරුවට මේ කුඹුර කොරලා ඒ බදුකාසි ටික ගෙවා දානවා නොවේ. අම්මන්ඩි අම්මන්ඩිට සෝලි තියාගන්න ලෑස් වෙන්න එපා. මිනිස්සු අපි ලෙඩ වෙනව නොවේ. අප්පච්චිත් නැතුව දැන් කල දවස ගැන හිතනකොට මගේ ඔළුව විකාර වෙනවා මෛතුමේ. අම්මන්ඩි බය ගන්නට කාරි නෑ. අපි කොහොමෙන් කොහොම හරි බදු කාසි හොයා ගන්නට බලමු. ඔය තරම් කාසි ගොඩක් අපි කොහෙන් හොයන්ටද? මං කොරමයක් හොයාගන්ට. ඒ ගමන ඔබ මොකක් දෑ කොරන්ට තනන්නේ?
මොකෑ මේ අහස පොලෝ ගැටලන්න බර කල්පනාවක්. මම මේ කල්පනා කරේ අර බිනරි ගෙලීගෙන බා. දැන් ඉතින් ඒක සහේත ගන්න තහිනි අතල්ල දාන්නට. එහෙම කරන්න කොහොමද බොල? ඒකගේ රූපේ මගේ හිතේ ඇඳිලා තියෙන්නේ. හරියට ගලේ කෙටුවා වගේ. ඒ වුණාට පුංචප්පු. ඒකගේ හිතේ මනාපයක් නැහැ නෝ. මොකෑ බොල නැත්තේ? ඒක ගිනි බින්දිනව නම් බින්දින්න තිබ්බා. හිතේ ඒක මට එහෙම කරේ නෑනේ. ඒ කියන්නේ ඒක මට මනාපයි. මොකද හුකුක් ගන්න මනාපේ බලා ගන්න තිබ්බා. රුක්ස දේවතාවකගේ මාතින්න සුත්තම ඇතන්ට වැඩි නැත්තා. ඒක මට ගිනි බින්දින්නේ නෑ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. පොච්චපෝ අප්පුගේ හිතට ගැටි සියක් ගැන ආලවන්ත හිතක් පාල්ලා තිනවා මම මේ දැක්කමයි. ඒත් අප්පෝ ඒක දැන් රාජද්‍රෝහී කියා. අනික කෝරාලේ අඳුරෝ කොහෙත්ම මනාප වෙන්නේ නැහැ ඔය අප්පුගේ හිතේ තියෙන විකාරෙට. කොහොමද බොල ඒක විකාරයක් වෙන්නේ? විකාර වෙන්නේ කෝරාලේ අඳුරට ආවෙස වෙච්ච වෙලාවට. වේ තොප ඇහෙන්නේ නැතු ඉඳපන්. බලෙන් ගිල තොකේ වැඩක් බලාගනි. අනේ මන්දා. වන්නෝ කියත් බෑ කියලත් බෑ මේවර එමුක කලා කියන වෙලාවට එන જાතියක් නම් නෙමෙයි. කොබල සුනංගු මර නින්ද ගියා අපේ හාමුදුරුවනේ. අනේ අම්මපා ඒක කියන උජාරුව ඈබල රාජකාරි කරන්නේ ඔහමද? කෝ අනිත්‍ය උන් දෙන්න දන්නේ හාමුදුරුවනේ. ආ දන්නේ නැ තෝ මොනවද දන්නේ? මොකුත් දන්නේ නැ හාමුදුරුවනේ. අම්මපා තෝ මට එහෙම කියනකොට හිතනවා තොට ඔළුවක් තියෙනවා නම් තොග බෙල්ල ගලවලා අතට දෙන්න. ඈබල අනිත්‍ය වුන් දෙන්න නැතුව කොහොමද මේ ගමේ බදු ගෙවන් නැති වුන්ව කුදලගෙන එන්නේ? මට පුළුවන් හමුදුරනේ. මට පුළුවන්. ඈ මට පුළුවන් හමුදුරනේ. මට පුළුවන්. වාමන රූපයක් වගේ ඉන්න තෝ කොහොමද තනියම ගිහිල්ලා මේ ගමේ බදු ගෙවන් නැති වුන්ව කුදලගෙන එන්නේ? ඵල ගිහින් ඉක්මනට අනිත්‍ය වුන් දෙන්නව කැටුව වර. හොඳමයි හඳුනේ. ඒ පළකෝ ඉතින්. හොඳමයි. ආයි හොඳමයි කියනම. සුනංගු නේ නැග මම බලන උන්නේ නග මොනේ ඔච්චර කල්පනා කරන්නේ මම මේ කල්පනා කළේ උටියරාල මාමට වෙච්ච හදිය ගැන ඒක නම් හැබැයි ඉතින් කාසි දුන්නොත් නම් නිදහස් කරා ඒක ළඟ කොහෙද කෝරාලයට දෙන්න කාසි කොහෙද මන් ළඟ තිබ්බ කාසි ටිකත් අහවරයි නේ
වෙලහෙළඳාම් කරලා හොයාගත්ත කාසි ඔක්කොම අම්මන්ඩිට දුන්නා. ආයි ඉතින් ඒව අම්මන්ඩිගෙන් ගන්නවා බොරු. නැහැ අයියනි. අපි කාසි ගෙවල ඒකව බේරුවත් හෙට තව එකෙක් ගෙනලා දඬු කඳේ ගහලා වහල්කමට යවාවි. ඒකට අපි කෝරාලයට හොඳ පාඩමක් උගන්වන්නට ඕන. ඒ පාරුඹ මොකයි කොරන්ට තනන්නේ? අපි කෝරාලයාගේ බදු කරත්තේ මං කොල්ල කමුද? බදු කරත්තේ. ඒක කදිම අදහසක් නෙව. හැබැයි ඉතින් බොහෝම පෙරවේසමෙන් කොරන්ට වෙනවා. ඔය කරත්තේ ඕක ගෙනියන්නේ පරංගි රැකවල් පිට. මේක කරනවා නම් හොඳ සැලසුමක් ඇතිව කොරන්ට වෙයි. වාසුලයා මොකෑ ඔය ගැන කියන්නේ? අයියන්ඩි රන්නයිදි මුලිච්ච වෙලා දුනු හිතර ටිකක් ඉල්ලානෙන්ට ගියා. මං කොල්ල කන කාසි වලට අපි මොකෑ කරන්නේ? අපි අම්මන්ඩිටයි අප්පච්චිටයි පින් අනුමෝදන් කරලා ගමේ කාලට කාසි ටික බෙදාලා දෙමු. ඒක හොඳ නැග. එතකොට උඹේ හිතේ තියෙන බරත් තව හැල්ලුවා.